සමාජ සංගායනා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, අපේ කාගේත් බලාපොරොත්තුව සැපවත් ජීවිතයක් ගත කරන එක තමයි. අපි මිල මුදල් හරි හම්බ කරන්නේ, ගේ දොර හදාගන්නේ, යාන වාහන ගන්නේ, ඇඳුම් පැළඳුම් ගන්නේ, රසවත් ආහාර කන්නේ බොන්නේ, විනෝද වෙන්නේ, මොකටද? සැප ලබන්න. සැපවත් ජීවිතයක අපේක්ෂාව අපි තුළ තියෙනවා. මිනිසු කවුරුත් සැපයට කැමති, දුක පිළිකුල් කරනවා. සුඛ කාමානි මනුස්සා දුක්ඛ පටික්ඛෝලා. මිනිසු සැප කැමති, දුක ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් සැපයට අකමැති කවුරුවත් නැහැ. කවුරුත් සැප විඳින්න කැමති. මේ සැප අතරේ අපට වැඩියෙන් තියෙන දුක. දැන් ලෞකික ජීවිතය ගත්තාම සැපේ කියලා පටන් ගන්න හැම දෙයක්ම දුකකින් කෙලවර වෙනවා. ඒකයි ස්වභාවය. බඩගිනි වෙලාවට හුඟක් බඩගිනි නම් අනේ කන්න මොනවා හරි තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා අපි හිත හිත ඉන්නකොට කෑම පැකට් එකක් හම්බ වෙනවා. මේ කෑම එක අපි කන්න පටන් ගත්තට පස්සේ අපට අපේ කුසගින්න ටික ටික නැති වීගෙන යනකොට අප්‍රමාණ සතුටක් සැනසීමක් ලැබෙනවා. නමුත් ඒ එක කෑම එකකින් විතරක් අපේ කුසගිනි දිගටම නිවා ගන්න පුළුවන්ද? බෑ. මොකද වෙන්නේ? කුසගින්න නිවිලා ඊට පස්සේ ආපහු පැය කීපයක් යනකොට නැවතත් බඩගින්න දැනෙනවා. මේ බඩගින්න දැනීම ආපහු දුකක් බවට පත් වෙනවා. අන්න බලන්න, සැපය කියලා හිතුවා, ආහාර ගත්තා, එතකොට තාවකාලික සැපයක් ලැබුණා, අවසානයේ ඒක නැවතත් දුකක් බවට පරිවර්තනය වුණා. පිපාසය වෙලාවට අපි වතුර ටිකක් බොනවා. එතකොට මේ වතුර ටිකක් බිව්වහම අපට දැනෙන්නේ සතුටක්, සැපයක්, තෘප්තියක්. ඊට පස්සේ ටික වෙලාවක් නැත්තම් පැයක්ම අරක් යනකොට ආයි මේ වතුර පිපාසය හැදෙනවා. අර සැපේ දුකක් බවට පරිවර්තනය වෙනවා. මා ඒකයි කිව්වේ, සැපයි කියලා හිතන සෑම දෙයක්ම දුකකින් කෙලවර වෙනව පින්නතුනේ. ඒක තමයි ඇත්ත. අපි පිළිගත්තත් නැතත් ඇත්ත ඒකයි. ඒ නිසා සැප අපට අවශ්‍යයි. හැබැයි ලෝකෙ තියෙන්නේ නිරතුරුවම තාවකාලික සැප. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. මුළු ලෝකෙම පවතින්නේ දුක මත. ලෝකය කියන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය. ඒ නිසා මේ දුක් සහිත ලෝකය තුල තමයි අපි තාවකාලික සැප සොයන්න උත්සාහ කරන්නේ. පින්වතුනි, මේ තාවකාලික සැප හමාර කරගෙන, නිම කරගෙන අපි යන්න ඕන සදාකාලික සැපයකට. ඒ සදාකාලික සැපය කියන්නේ ලෝකෝත්තර නිර්වාණයයි. ලෝකෝත්තර නිවන හැමදාම සැපයි. ඒ සැප නැති වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක අසංකතයි. එහෙනම් අපි දුක පිළිබඳව අවධානය යොමු කරමු. දුක පිළිබඳව කියන්නේ දුක් විඳ විඳ ඉන්න නෙවෙයි. දුක පිළිබඳව කියන්නේ දුක නිමා කොට සැපයට ළඟා වෙන්න. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය, චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය පිළිබඳව සාකච්ඡා කරද්දී උන්වහන්සේ දේශනා කරනවා දුක කොටස් තුනකට බෙදලා. මොනවද කොටස් තුන? දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ හා සංඛාර දුක්ඛ. දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ එදිනෙදා ඇතිවන දුක්. මොනවද පින්වතුනි එදිනෙදා ඇතිවන දුක්? ජාතික දුක්ඛෝ, ඉපදීම දුක. ඉපදීම කොහොමද දුකක් වෙන්නේ? ඉපදෙන නිසා තමයි අපට ඊළඟට එන සියලු දුක් එන්නේ. මොනවද? ලෙඩවීම, ජරාවට, වයසට යන එක, මරණයටපත් වීම, අප්‍රියයන් හා එක්වීම,
ප්‍රියංගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම. මේ සියල්ල උනේ මොන නිසාද? මේ සියල්ල සිද්ධ උනේ ඉපදිච්ච නිසා. මැරෙන්නෙත් ඉපදින නිසා. ඒ නිසා පින්නතුනි, අන්න ඒකයි ජාතිපි දුක්ඛෝ. ඉපදීම පැහැදිලිවම දුකක් කිව්වේ ඒකයි. ඉපදීමේ දුක ඉපදිලා ගත කරද්දී එකපාරට දැනෙන්නේ නැහැ. පොඩි කාලේ දුක දැනෙනවද? නැහැ. පොඩි කාලේ දුක දැනෙනව මොනව හරි කන්න ඉල්ලල නොදුන්නොත්, අම්මා තාත්තා සැර කළොත්, එහෙම නැත්තම් ගමනක් එක්ක යන්න ගිහිල්ලා එක්ක නොගියොත්, එහෙම නැත්තම් අපිට මොනව හරි ගෙනත් නොදුන්නොත්, එතකොට දුකයි. හැබැයි ඒ දුක ගැන අවබෝධයක් නැහැ. ඒ වෙලාවේ කරන්නේ දුකට අඬන එක විතරයි. ඕක තමයි ස්වභාවය. හැබැයි තරුණ කාලෙට එනකොට, වැඩිහිටියෙක් වෙනකොට ඊට වඩා දුක දැනෙන්න පටන් ගන්නවා. ඔබටත් විවිධ දුක් උදා වෙලා ඇති. ඉපදීම දුකක් කිව්වේ ඒකයි. ජාතිපි දුක්ඛෝ. ජරාපි, ජරාව කියලා කියන්නේ වයසට යන එක. වයසට යන එක දුකක්ද? හැබැයි පොඩි කාලේ නම් සැපක් විදියට අම්මලා තාත්තලා හිතනවා. මොකද්ද? උඩු අතට ඉන්න දරුවා මුණින් අතට හැරෙනකොට අම්මා තාත්තා හිනා වෙනවා. මුණින් අතට ඉන්න දරුවා බඩ ගන්නකොට, දන ගන්නකොට, වැටි වැටි නැගිටිනකොට, නැගිටලා එහෙම එහෙ ඇවිදින උත්සාහ කරද්දී, ඊට පස්සේ පාසලට එක් කරගෙන යන්න ලොකු මහත් කරගන්න කවල පොල කොච්චර උත්සාහ කරනවද? ඒක සැපක් හැටියටයි හිතන්නේ. හැබැයි පින්නතුනි, දැන් ඔබ කල්පනා කරලා බලන්න. දැන් ඔබට මේ වැඩිහිටියෙක් වෙන ඔබට කුඩා කාලේට යන්න කිව්වොත් එකපාරට කැමති වෙනවද, අකමැති වෙනවද? එහෙම වරමක් කවුරු හරි දුන්නොත් ඔන්න ඕන කෙනෙකුට පුළුවන් කුඩා වයසටපත් වෙන්න කියලා අපි කැමති වෙනවද, අකමැති වෙනවද? මහා ඉහලින් කැමති වෙනවා. මේක තමයි ඇත්ත. හැබැයි එහෙම වෙන්න බෑ. දැන් පින්නතුනි, ඔබ කණ්ණාඩි ළඟට ගිහිල්ලා බලමු, ඔබේ වෙනස් වීම දැනෙනවද ඔබට? වෙනස් වීම දැනෙන්නේ නැහැ. ජරාවට පත් වෙනවා කියලා දැනෙන්නේ නැහැ. හැබැයි මේ වෙනස දැනේවි. පොඩි කාලේ ගත්ත පින්තූරේකුයි දැන් ඔබ ඉන්න පින්තූරේකුයි අරගෙන එක දෙකම එකට තියලා තුලනය කළා සසඳලා බලන්න. එතකොට තමයි දැනෙන්නේ, අයියෝ මේ මන්ද? මං කොයිතරම් හොඳට හිටියද ඒ කාලේ? දැන් මට වෙච්ච දේ බලන්නකෝ. ඒ කාලේ මං කොච්චර ලස්සනද? කොයි තරම්නම් දුව පැන ඇවිද්දද? ක්‍රියාකාරී වුණාද? දැන් වගේ කෙස් ඉදිලා තිබුණද නැහැ? හම රැලි වැටලා තිබුණද නැහැ? දත් වැටලා තිබුණද නැහැ? ඒ කාලේ හොඳයි. හැබැයි දැන් ආන්න අර පින්තූර දෙක ගත්තම හොඳට පේනවා. නැත්තම් පොඩි කාලේ, තරුණ කාලේ පින්තූරයක් අරගෙන කණ්ණාඩිය ළඟට ගියාම ඒ පින්තූරය දිහා බලලා කණ්ණාඩියේ තියෙන අපේ රූපේ බැලුවම අපිට හොඳට පේනවා. පින්නතුනි, මොන දේ කළත් අපි පේනවට කොණ්ඩේ කළු කරනවා. ඉදිච්ච කොණ්ඩේ පේනවට. ඒක ලෝකෙ සිද්ධ වෙන දෙයක්. මං කියන්නේ ඒව කරන්න එපා කියන එක නෙවෙයි මං කියන්නේ. යථාර්ථයට මුහුණ දෙන එකයි. ඊළඟට මූණ වෙනස් කරනවා. හම ඇදලා විවිධ සල්්‍ය කර්ම කරනවා. එතකොට අර තරුණ පෙනුම තියාගන්න විවිධ විටමින් වර්ග බොනවා, විවිධ ව්‍යායාම කරනවා. මේ මොන දේ කළත් අභ්‍යන්තරයේ තමන්ට වයසට ගියේ කාපස්සට ගන්න බෑ. ඒක ඇත්ත. එහෙනම් අපට වැටහෙන්න ඕන කොයි තරම් බාහිර රූපය ආටෝප සාටෝප විදියට උපනම් වන්න උත්සාහ කළත් පැහැදිලිවම පින්වතුනි, මේකේ යථාර්ථය තමයි වයසට යන එක නතර කරන්න බෑ. එහෙනම් ජරාපි දුක්ඛෝ, වයසට යන එක දුකයි. ඇයි? අපි වයසට නොගිහින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තුව සුණු විසුණු කරලා අපි වයස්ගත වෙනවා. මේක ජීවිතයේ යථාර්ථය. මේ ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්න ඕන. නමුත් හුඟක් අය මේක හිතන්නේ නැහැ. හැමදාම ඉන්නේ තරුණ කාලේ ඉන්නෝ වගේ. ඒ නිසා පිනකට දහමකට යොමු වෙන්නේ නැහැ. පන්සලකට යන්නේ නැහැ. පෝය දවස නිවාඩු දීලා තියෙන්නේ ට්‍රිප් යන්න නෙවෙයි.
පෝය දවස නිවාඩු දීලා තියෙන්නේ විනෝද චාරිකා යන්න නෙවෙයි. පෝය දවස දීලා තියෙන්නේ කට්ටිය සෙට් වෙලා බොන්න නෙවෙයි. පෝය දවස දීලා තියෙන්නේ ආගමික කටයුතු කරන්න. පෝය දවස දීලා තියෙන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්න. කාර්ය බහුල අවිවේකී ජීවිතයක් ගත කරන අපි පින්නතුනි, ඒ අවිවේකී ජීවිතය තුළ මනස කෙලින් තියාගන්න බෑ. මනසට අනේක විද දුක්ඛම් කටළු එනවා. එතකොට දරා ගන්න බැරුව මානසිකව ඇද වැටෙනවා. අන්නේ ඇද වැටීමෙන් වළක්වලා නැවතත් මනස කෙලින් කරලා තියාගන්න ආධ්‍යාත්මික පසුබිමක් අපට ඕන. ඒ නිසා ඒ ආධ්‍යාත්මික පසුබිම සකස් කරගන්න මාසයකට එක දවසක්වත් අඩු ගානේ විහාරස්ථානයට යන්න ඕන. බෝධිය ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න ඕන. බුද්ධ ප්‍රතිමා අභියසට ගිහිල්ලා මල් තැන්පත් කරලා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන වඳින්න ඕන. මේක අවශ්‍යයි. හැබැයි අද කරන්නේ ඒව නෙමෙයි. නිවාඩුවක් ආපු ගමන්ම කෙලස් වැඩි වෙන දේවල් වලට තමයි ගතසිත යොමු කරන්නේ. ඒකේ අවසානය වෙන්නේ අතෘප්ති අසහනය එක්ක gedරෙන එකයි. මානසික ලෙඩ්ඩු බවට පරිවර්තනය වෙන එකයි. ඒක තමයි ඇත්ත. ඒ නිසා අන්නේ தත්ත්වය ඇති කරගන්න නෙමෙයි අපි උත්සාහ කරන්න ඕන. අපි උත්සාහ කරන්න ඕන මේ පෝය දවසේ නිවාඩුව එදා පෝය හතරටම නිවාඩු දුන්නා. ඒක නිසා මහ වාසනාවන්ත පින්නතුනි සැනසුම් සහගත ජීවිතයක් මිනිස්සු ගත කළා. කාර්ය බහුල අවිවේකී ජීවිතයක් ගත කළ මහා ධනවතෙක් වුණත් මරණය නවත්තන්න බෑ. මැරෙන එක ස්ථිරයි. ඒක නිසා මේ දුක නැති කරන්න නම් අපි සදාකාලික සපෝ නිර්වාණයට ලං වෙන්න ඕන. ඒකට ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්න ඕන. ඒ ආධ්‍යාත්මික සංවර්ධනයෙන් තොරව මේ ගමන යන්න බෑ. මොකද හම්බ කරන අබමල් රේණුවක දෙයක් ආයි අරගෙන යන්න බෑ. හම්බ කරන දේ අරගෙන යන්න බැරි නම් අපි උත්සාහ කරන්න ඕන. අපේ මානසික සැනසීම ඇති කරගෙන සතුටින් යුක්තව ජීවත් වුණොත් ඒක තමයි අරන් යන්නේ. අන්න එතෙන්ට අපේ ජීවිතය ගේන්න උත්සාහ කරන්න ඕන පින්නතුනි. එහෙම නොවුනොත් අපට ජීවත් වෙන්න වෙන්නේ කලකිරීමෙන් පසුතැවීමෙන් පමණයි. එතකොට ජරාපි දුක්ඛෝ ජරාවට අපිපත් වෙනවා. වයසට යනවා. වයසට යන එක වළක්වන්න බෑ. ඊළඟට තියෙනවා ව්‍යාධිපි දුක්ඛෝ තවත් දුකක්. මොකද්ද? ලෙඩ වෙන එක. සමහරුන්ට ලෙඩක් හැදෙනකන් නිරෝගී කමේ අගය දැනෙන්නේ නැහැ. නිරෝගී කමේ අගය දැනෙන්නේ ලෙඩ වුණාට පස්සේ. ලෙඩ වෙනකන් ඒක දැනෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත. ලෙඩ වුණාට පස්සේ අප්‍රමාණ ප්‍රතිකාර කරනවා. ඇයි ඒ ලෙඩේ සුව කරගන්නේ? එහෙනම් ලෙඩ වුණාට පස්සේ මොන හිස කැක්කුමක් හැදුනත්, තෙම්බිරිස්සාවක් හැදුනත්, එහෙම නැත්නම් වෙන බරපතල අසනීප තත්ත්වයක් හැදුනත් සුළුය කියලා නෑ, බරපතලයි කියලා නෑ, සියල්ල සුව කරගන්න දැඩි උත්සාහයක් කරනවා. සිංහල ප්‍රතිකාර, දේශීය ප්‍රතිකාර, ආයුර්වේද ප්‍රතිකාර, බටහිර ප්‍රතිකාර, විවිධ දේවල් අපි කරන්න උත්සාහ කරනවා. විවිධ කෙම් ක්‍රම කරනවා. බැරි වුණොත් යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යාවලට යනවා. බාරහාර වෙනවා. බෝධි පූජා කරනවා. මේ වගේ සියලු දේ කරන්නේ නිරෝගිකම ලබා ගන්න. බලන්න නිරෝගිකමට කොච්චර ආසද. හැබැයි නිරෝගිකමේ වටිනාකම දැනුනේ ලෙඩ වුණාට පස්සේ නොවේද? ලෙඩ වුණාට පස්සේ. ලෙඩ වෙන්න කලින් ඔයගෙන හිතුවනම් අපි සෑහෙන ලෙඩ කොටසක් වළක්ව ගන්න තිබුණා. මං කියන්නේ සියලු ලෙඩ නවත්තන්න නෙමෙයි. එහෙම නවත්තන්න බෑ. ව්‍යාධිපි දුක්ඛෝ ව්‍යාධියට පත් වෙනවමයි. මේක නතර කරන්න බෑ. එහෙම කොච්චර උත්සාහ කළත් ලෙඩ වෙන එක නතර කරන්න බෑ. අඩු ගානේ කර්ම රෝගයක්වත් හැදෙනවා. කම්ම විපාකජා ආබාධා, කර්ම රෝගයක් හරි අපිට හැදෙනවා. එනිසා ඒ කර්ම රෝගයෙන් හරි අපි පීඩාවට පත් වෙනවා. ඒක දුකක්. මහා ධනවත්තු, මහා බලවත්තු ලෙඩක් හමුවේ කඩා වැටෙන ආකාරය මොනතරම්ද? මං වරක් දැක්කා ලෝකයේ ප්‍රබලම ධනවතෙක්,
ඔහුට වෛද්‍යවරු ඉන්නවා කණ්ඩායමක් 12ක විතර. දිනපතාම ශරීරය පරීක්ෂාවට ලක් කරනවා. ලෙඩ තියෙනවද බලනවා. ඒ වගේම ආහාර පාන ගන්නවා. ඔව් හිතන්නේ ඔහු මැරෙන්නේ නැහැ. ඔහුට ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා කවදාවත්. හැබැයි එක දවසක් අර වෛද්‍යවරු කණ්ඩායමේ එක් වෛද්‍යවරයෙක් ඔහුගේ ලේ සාම්පල් එකක් අරගෙන චෙක් කරලා බලනවා. පරීක්ෂා කරලා බලනවා. ඔහුට කියනවා ඔබට මහා භයානක අසනීපයක් තියෙනවා. මොකද්ද? පිළිකාවක්. ඒ නිසා මේ පිළිකාවක් ඔබට තියෙන ඔබ ජීවත් වෙන්නේ තව සතියයි කියනවා. අර මිනිස්සෙට එකපාරට ගහලා ඒ මිනිස්සයව එලවලා දානෝ ඒ වෛද්‍යවරයා. මට එහෙම ලෙඩ හැදෙන්නේ නැහැ. ඔය වගේ මනස්ගත කතා කරන්න එපා කියලා. හැබැයි ඒ වෛද්‍යවරයා එලවලා දාලා අනිත් වෛද්‍යවරුන්ට කියනවා ඔහුව නැවතත් පරීක්ෂා කරන්න කියලා. පරීක්ෂා කරනකොට අනිත් සියලු දෙනා කියනවා ඔව් ඔබට මෙහෙම බරපතල අසනීප තත්ත්වයක් තියෙන ඔබ ජීවත් වෙන්නේ තව සතියයි. ඔහු කියපු එක හරි. මේ මිනිස්සයා කඩා වැටෙනවා. මර විලාප ගහලා අඬන්න පටන් ගන්නවා. බලන්න මොන දේ ඇඬුවත් අර ලෙඩේ හැදිලා අවසන්. බලන්න උනේ මොකද්ද? ඒ නිසා අපි මහා රජවරුන් විදියට කවදාවත් ලෙඩක් නොහැදෙන විදියට අමරණීය කවදාවත් නොමැරෙන විදියට ජීවත් වෙන්න උත්සාහ කළාට කවදාවත් එහෙම හිතන්න එපා පින්නතුනි. ලෙඩක් කියන එක කොයි මොහොතේ වේද කියලා අපි දන්නේ කවුද? සමහර වෙලාවට අපි දන්නෝ ලංකාවේම විවිධ අසනීප තත්ත්වයන් හැදෙනවා. පරීක්ෂා කරනෝ ලේ, මුත්‍රා ස්කෑන් කරනෝ, විවිධ පරීක්ෂණ කරනෝ. හැබැයි කියන්නේ වෛද්‍යවරු ලෙඩක් නැහැ කියලා. ඒ වුණාට ලෙඩ ඇඟ ඇතුලේ ලෙඩේ තියෙනවා. අන්න බලන්න උණු දෙයි. ඔවුන් කියනවා ලෙඩක් නැහැ. අපටම ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ මොනවා හරි කරලා දෙන්න. ඔක්කොම නෝමල්. ඒක නිසා අපට එහෙම ලෙඩක් නැහැ කියනවා. හැබැයි මෙන්න මෙතන රිදෙන එක තියෙනවා. අහවල් තැන ප්‍රශ්නයක් තියෙනවායි කියලා කියනවා. සමහරු කියනවා කන ටික දිරවන්නේ නැහැ. ඒ ආහාර ටික බඩට ගත්තට පස්සේ තියෙන්නේ නැහැ. මේ වගේ දේවල් ඇවිල්ලා කියන ඔන්න බලන්න ලෙඩවල ස්වභාවය. ඒ නිසා ලෙඩ හැදෙන එක රජෙක්ුණත් නතර කරන්න බෑ. ඒක තේරුම් ගන්න. තේරුම් අරගෙන කටයුතු කරන්න උත්සාහ කරන්න පින්නතුනි. ඒ නිසා ව්‍යාධි පිදුක්කෝ ලෙඩවීම දුකක්. කවුරුත් උත්සාහ කරන්නේ ලෙඩක් හැදෙන්නේ නැතුව ඉන්න මිස ලෙඩ හදා ගන්න නෙවෙයි. දැන් මේ දිනවල ලෝකේ තාම බරපතල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කොරෝනා වෛරසය දැඩි බියජනක බවක් මුළු ලෝකෙම බිය වෙලා තියෙනවා. එය සකස් වුණොත්, එය වැළඳුණොත් මේ වෛරසය සනීප කරන තත්ත්වයේ අමාරු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ලෝකෙම බිය වද්දලා තියෙනවා මේ අසනීප තත්ත්වය. බලන්න සමහරු කියනවා මේක ස්වාභාවිකව හැදිච්ච දෙයක් නෙවෙයි හදපු දෙයක් කියලා. ඔව් හදපු දෙයක් වුණත් වෛරසය වෛරසයමයි. නමුත් ඒක කෙනෙකුට ආසාදනය වුණොත් එතනින් එහාට කවුද ඒකට වග කියන විකල්පය ඉදිරිපත් කරන්නේ? ඒක නිසා ලෙඩ නොවි ඉන්න තමයි උත්සාහ කරන්නේ. එහෙනම් ව්‍යාධය අනිවාර්යයෙන්ම දුකක් බව ඔබට වැටහෙනවා ඇති. මරණම්පි දුක්ඛං. ඊළඟට මැරෙනවා. ජරාවට ගිහිල්ලා හරි ජරම්පි පත්වා මරණං. ජරාවට පත් වෙලා හරි මැරෙනව නැත්නම් හිටී ගමන් මැරෙනවා. එහෙනම් හිටී ගමන් මලත් ජරාවට පත් වෙලත් මැරුණත් මැරෙන එක වළක්වන්න බෑ. ඒ නිසා මරණයට පත් වෙනවාමයි පින්නතුනේ. මේක තේරුම් ගන්න. සමහරු එකවරක් මං පිරිත් කියන්න එක රෝහලකට ගියා. හදිසි ආපදාවකට ලක් වෙච්ච කෙනෙක් මට ආරාධනා කළා පිරිත් ටිකක් කියන්න. මං රෝගිය ළඟට ගිහිල්ලා පිරිත් කියනකොට දැන් තමයි ඔහුට මරණ බය ඇති වෙලා තියෙන්නේ. මගෙන් අහනවා ඔහු අනේ හාමුදුරනේ මම මැරෙයිද? බලන්න දැන් තමයි මරණ බිය ආවේ.
අර ලෙඩ ඇඳේ ඉන්න වෙලාව. ඊට කලින් ඕක හිතුවනම් ඔය මරණ බිය ඔතනදී ඇති වෙන්නේ නැහැ. පිනක් දහමක් කරගන්නම් හයිය හක්තිය තියෙන කාලේ. ඒක කරන්නේ නැහැ. එතකොට පන්සල් යන්නේ නැහැ. තරුණ කාලේ කිව්වොත් එහෙම යන් පිනක් කරන්න කියලා. එයා කියනවා තාම කාලේ ආවේ නැහැ. තාම අපේ වයස තියෙනවා. ඒ නිසා එහෙම කිය කියා දින කාල සති මාස පහු කර කර ඉන්නවා. අන්තිමට දන්නේ නැහැ වයසට ගිහිල්ලා. දැන් පින් කරන්න හිතට හිත එකඟ කරගන්න බෑ. දැන් පින් කරන්න යන්න ඉන්න ශක්තිය නැහැ. දැන් මිදුල බෝධි මළුව අමදින්න හැකියාවක් නැහැ. මල් ටික නෙලා ගන්න හැකියාවක් නැහැ. දැන් මල් ආසනෙ සුද්ධ කරන්න හැකියාවක් නැහැ. භාවනා කරන්න හැකියාවක් නැහැ. දන් දෙන්න හැකියාවක් නැහැ. සල්ලි තිබුණත් කායික ශක්තිය නැත්තම් කරන්න බෑ. ඒ නිසා මෙන්න මෙවැනි තත්ත්වයක් උදා වුණොත් මොකද කරන්න? ඒ නිසා තමයි මේ කියන්නේ මරණය දුකක්. සා මරණයටපත්වීම වළක්වන්න අපි කාටවත් බෑ. හැබැයි මරණය තේරුම් අරගෙන හිටියොත් අපිට මෙච්චර දුකක් ඇති වෙන්නේ නැහැ. මෙච්චර බයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බය අඩු කරගන්න නම් මරණය පිළිබඳ හොඳ අවබෝධයක් අපට තියෙන්න ඕන. ඒ අවබෝධය ඇතුව හිටියොත් අපි හොඳ තැනකට අපේ ජීවිතය පත් කරගන්න පුළුවන් වෙන්නතන. නැත්තම් බලවත් අසීරුතාවයකට පත් වෙනවාට සැකයක් නැහැ. ඊළඟට කල්යාණ මිතුරෙකු ඇසුරට නැහැ. පාප මිත්‍රයෙක් ආශ්‍රය කරන් ලැබෙනවා. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. පියෙහි විපයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් අකමැති අය අපිට ඇසුරු කරන්න සිද්ධ වෙනවා. ඒ ඇසුරෙන් කවදාවත් සතුටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා ඇසුරු කරන්න නෙවෙයි අකමැති පුද්ගලයා දකින්නටවත් අපි කැමති නැහැ. සතුරා දකින්නට අපි කැමති නැහැ. අප්‍රසන්න අය දකින්නට අපි කැමති නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්නේ හැම වෙලාවෙම එවැනි අය ප්‍රතික්ෂේප කළා මග ඇරලා යන්න. නමුත් අකමැති කෙනෙක් ආශ්‍රය කරන්න උනොත් හැම තිස්සෙම මනසට වද දෙනවා. හැම තිස්සෙම මනස ක්‍රියාත්මක වෙන්නේ පසුතැවීමෙන්, දුකෙන්, කනගාටුවෙන්, සන්තාපයෙන්, ශෝකයෙන් මනසගත වෙන්නේ. එහෙම වුණොත් ජීවිතයේ සතුට කොයින්ද? පියේහි විපයෝගෝ දුක්ඛෝ. කැමති කෙනා නැති වෙනවා. කැමති කෙනා අතහැරලා යනවා. නමුත් කැමති කෙනා අතහැරලා ගියහම, කැමති කෙනා නැති වුණහම අපට දැනෙන්නේ හිතට සතුටක් නෙවෙයි දුකක්. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. ඒ කියන්නේ කැමති දේ ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ලෝකයේ ස්වභාවය මොකද්ද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නොසිතූ දේ වෙනවා, සිතූ දේ වෙන්නේ නැහැ. නොසිතූ දේ වෙනවට කැමතිද? කැමති නැහැ. සිතූ දේ වෙන්නේ නැත්තම් කැමතිද? ඒත් කැමති නැහැ. හැබැයි වෙන්නේ මේක. නොසිතූ දේවල් වෙනවා, සිතූ දේවල් වෙන්නේ නැහැ. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? දුක පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොකද්ද? සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම් මේ පංච උපාදානස්කන්ධේම දුකයි. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය දුක් සහිත නම් එය උපාදානයෙන් තොර බවට අපි පරිවර්තනය කරගන්න ඕන. දුකෙන් තොර ජීවිතයක් ගතකරන්ඩ ලෞකික ක්‍රියාදාමයන් තියෙනවා. ලෞකික සැප ලබද්දී දුක් දුරු කරගන්නවා. ලෞකික ජීවිතය තුළ අපේ ඇවතුම් පැවතුම් යහපත් වෙන්න ඕන. අපේ ඇවතුම් පැවතුම් යහපත් වුණොත් අපට පුළුවන් ලෞකික යම් සැපක් ලබන්න. ස්වභාවය ඒකයි. යම් සැපක් අපට ලබන්න පුළුවන් ලෞකික වශයෙන් ඒ ලෞකික ජීවිතේ ක්‍රමවත් කරගත්තොත්. ගන්න ආහාර පාන ටික වසවිස නැති ආහාර ගන්නවනම්. ඒ වගේම ඔබේ ඇඳුම පැළඳුම සුව පහසු ලෙස අඳිනවනම් පළඳිනවනම්. ඒ වගේම එදිනෙදා ඇවතුම් පැවතුම් යහපත් නම්. ඒ වගේම ජීවිතයට ව්‍යායාමයක් එක් කරගන්නව නම්. එතකොට එතන
යම් නිරෝගිකමක් සැපයක් ලැබෙනවා. හැබැයි ඒ මොනව තිබුණත් වැඩක් නැහැ. මොනව නැත්තන්ද? ආධ්‍යාත්මික දියුණුව නැත්තම්. ඒ නිසා ආධ්‍යාත්මික දියුණුවක් අපට අත්‍යවශ්‍යයි. එදිනෙදා ජීවිතයේ තුල ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරගන්න උත්සාහ කරන්න ඕන පින්නතුනි. නැත්තම් ගුණධර්ම නැත්තම් අපිට සැනසීමක් මානසිකව නැහැ. මානසික සැනසීම නැත්තම් එතන සතුට නැහැ. ඒ නිසා ලෞකික සැප ලබන්න පෝෂණය විය යුතු, දැනගත යුතු, පිළිපැදිය යුතු කරුණු තියෙනවා. ඒ පිළිපැදිය යුතු කරුණු ටික අපේ ජීවිතයට එක් කරගත්තේ නැත්නම් කවදාවත් අපට බෑ ජීවිතයේ සැනසීම සොයා යන්න, ජීවිතයේ සැනසීම අත්පත් කරගන්න. ඒ නිසා හුඟක් තේරුම් ගන්න පින්නතුනි, ඔබට ඔබේ ජීවිතය තුළ සැනසීමෙන් යුක්ත සැපවත් ජීවිතයක් ගත කරන්න නම් මේ කිව් කාරණා ටික එකට ජීවිතයට ගොනු කරගන්න ඕන. මොන කාරණාද? ආහාර පාන ක්‍රමවත් වෙන්න ඕන. රසට ගොදුරු වෙලා රස තෘෂ්ණාවෙන් මත් වෙලා දකින දකින කෑම කන්න ගියොත්, තෙල් අධික වූ කෑම කන්න ගියොත්, එහෙම නැත්නම් පැණි රස අධික කෑම කන්න ගියොත්, මිරිස් අධික කෑම කන්න ගියොත් මොකද වෙන්නේ? අපි අනිවාර්යයෙන්ම ලෙඩෙක් බවට පත් වෙනවා. එහෙනම් කට පරිස්සම් කරගත්තේ නැත්නම්, දිව පරිස්සම් කරගත්තේ නැත්නම් ස්ථිර වශයෙන්ම ලෙඩෙක් වෙනවාමයි. ඒ නිසා උත්සාහ කරන්න ඕන ලෙඩෙක් නොවි ජීවත් වෙන්න ඔබේ සීමා මායින් දැනගෙන කෑම බීම ගන්න. සීමා මායින් දැනගෙන ඔබේ දිව ප්‍රවේශම් කරගන්න. එහෙම වුණොත් තමයි අන්න නිරෝගිකම ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔබේ ඇවතුම් පැවතුම් ගැන කිව්වා. භයානක ඇවතුම් පැවතුම් වලට හිත පංච කාමයටම නැඹුරු වෙමින් වැරදි කාමාස්වාදයක් ලැබීමට යාමෙන් අප්‍රමාණ ලෙඩ දුක්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් ජීවිතයේ නිරෝගීකම වෙනුවට විඳවන ලෙඩක් හැදිලා මිය යනවා. අපි දන්නෝ ලෝකෙට අවධානය යොමු කළාම එවැනි අවස්ථා ඕන තරම් තියෙනවා. ලෙඩේ හැදුනට පස්සේ කාට මොනව කිව්වත් ඇති වැඩක් නැහැ. එතකොට වෙන්න ඕන හරි ඔක්කොම වෙලා ඉවරයි. එහෙනම් අත්‍යවශ්‍ය වෙන්නේ එවැනි දෙයින් ඈත් වෙලා වෙන් වෙලා ඉඳයි පින්නතුනේ. එහෙම නොවුනොත් අපි ලොකු අසීරුතාවයකටපත් වෙනවා. දෙවැනි කරුණ තුන, අපි මනසට සැනසීම ඇතිවන දෙයක් හදාගන්න ඕන. මොකද නිවාඩු දවස වැටෙනකොටම ඒකට කට්ටිය එක්ක එකතු වෙලා මත් වතුර මද්ද්‍රව්‍ය වලට යොමු වෙමින් ක්‍රියා කරන්න නෙවෙයි. එහෙම නැතුව අඩුගානේ මාසයකට එක දවසක් වත් විහාරස්ථානයේ ආශ්‍රය නිස්සරේ කරමින් හොඳ දේවල් වලට අවධානය යොමු කළොත්, පුණ්‍ය කර්ම කුසල කර්ම වලට අවධානය යොමු කළොත්, දන් දෙන්න සිල් රකින්න අවධානය යොමු කළොත්, සමාජ සේවාවන් සඳහා අවධානය යොමු කළොත් අන්න අපට පුළුවන් වේවි නිරෝගීකම ලබා ගන්න. ඇයි? මනස රෝගී වුණොත් මොකක් නිරෝගී වුණත් වැඩක් නැහැ. ඒ නිසා රෝගී නොවන්න මුලින්ම වග බලා ගන්න ඕන මනස. මනස රෝගී නැතුව මොන දේ තිබුණත් ඇති වැඩක් නැහැ පින්නතුනි. එහෙනම් මෙන්න මේ කාරණා ටික ඔබ අද මේ ධර්ම දේශනාවෙන් තේරුම් අරගෙන ජීවිතේ ක්‍රියාත්මක වෙන්න උත්සාහ කළොත් අන්න එතන සැනසීම තියෙනවා. අන්න එතන සැප තියෙනවා. මේ අතර පරම සැපත උදා කරගන්නත් අපි උත්සාහ කරන්න ඕන. ඒක තමයි නිර්වාණය. නිර්වාණේ තැනක් නැහැ, කෙනෙක් නැහැ, දෙයක් නැහැ, විඳීමක් නැහැ. ඒ නිසා වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා දුකක් නැහැ. මේ தත්ත්වය ඇති කරගත්තොත් ලොකු ජයග්‍රහණයක් කළා වෙනවා. ඒ ගැන ඔබ
නැවත නැවතත් හිතා කටයුතු කරන්න. අද මේ සමාජ සංගායනා ධර්ම දේශනා ඔබ වෙත ගෙනෙන්නට හිරුමාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමා ප්‍රධාන නිෂ්පාදන කණ්ඩායම ලොකු උත්සාහයක් දැරුවා. ඒ නිසා ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත්තිය උදා වේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා